සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක් ගැන මම අද කතා කරන්න යන්නේ ඩිම්බයක් පිට වූ විට ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් හා ලක්ෂණ ඉතින් මෙය ගොඩක්ම වැදගත් මොකද ගර්භණීත්වයට උත්සාහ කරන ඔයාලා ඩිම්බ පිටවන දිනේ තමයි ඔයාලගේ සරුම දිනේ ලෙස සලකන්නේ ඉතින් සමහර අයට ක්‍රමවත් අක්‍රමවත් විවිධ ඖෂධ චක්‍ර තියෙනවා නමුත් මේ ඖෂධ චක්‍රයේ ඩිම්බ පිටවන දිනේ නිවැරදිම හොයා ගැනීමට අපහසුයි. ඉතින් මම විවිධ ක්‍රම කියලා දීලා තියෙනවා සාර්ථකව ඩිම්බ පිටවන දිනේ හොයාගත හැකි ආකාරය. ඉතින් මේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න. නමුත් මේ ලක්ෂණ ඔයාට ඇති වෙනවා නම් ඔයාගේ ශරීරයේ ඩිම්බය පිට වෙලා කියන අංගවන ලක්ෂණ. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ප්‍රධාන වශයෙන් ඇතිවන වෙනස්කම විදිහට යටි බඩේ වේදනාව මෙය වම් හෝ දකුණු පැත්තේ ඇතිවෙන්නට පුළුවන් තරමක සියුම් වේදනාවක් විදිහට තමයි මෙය ඇතිවෙන්නේ. එය ඩිම්බ කෝෂයෙන් මුදා හරින ඩිම්බය වෙනස් මත වෙනස් වෙනවා. ඒ කියන්නේ ඩිම්බේ මුදා හරින ආකාරය අනුව ඒ වේදනාව අඩු හෝ වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම මේ වේදනාව විනාඩි කිහිපයක් හෝ දිනයක් දෙකක් පවතිනත් පුළුවන්. සමහර කාන්තාවන්ට මේ අවස්ථාවේදී කුඩා රුධිර වාහනයක් සිදු වෙනවා. දෙවන ලක්ෂණය යෝනි මාර්ගයෙන් ඇලෙන සුළු පැහැදිලි ශාවයක් පිටවීම මෙයත් කාලයේදී දක්නට ලැබෙන ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි කුඩා පැල්ලම් දක්නට ලැබීම. ඒ වගේම මේ කාලයේදී යෝනි විවරය තරම විශාල වෙනවා. මෙයත් පහසුවෙන්ම තමන්ටම සොයාගත හැකි ලක්ෂණයක්. මීළඟ ප්‍රධානම ලක්ෂණය තමයි සිරුරේ උෂ්ණත්වය වැඩිවීම. මේ ඔයාලට පහසුවෙන්ම උෂ්ණත්ව මානයක් කියන්නේ උණ කටුවක් යොදාගෙන කරන්න පුළුවන්. ඔයාලගේ සරු කාලයේ කියන්නේ හුස්පීම නතර වීමින් පසු වෙන සරු කාලයේදී ඔයාලා දිනපතාම උදෑසන උෂ්ණත්වය ලකුණු කරොත් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලගේ උෂ්ණත්වය වෙනදට වඩා වැඩි කියලා. ඒ කියන්නේ ඔයාලගේ ශරීරයේ ඩිම්බයක් පිට වෙලා කියන එක. ඉතින් මේ සිදුවන්නේ උෂ්ණත්වය එකවරම අඩු වෙලා ඊට පස්සේ නැවත ගොඩක් ඉහළ යන එක. ඉතින් මෙය නිවැරදිව හඳුනා ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම උෂ්ණත්ව මානයකින් ඔයාලගේ ශරීරයේ උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු වෙනවා. මීළඟ ලක්ෂණයේ විදිහට ඒ කාලයේදී ලිංගිකත්වය පිළිබඳ ආශාව වැඩිවීම සලකන්නට පුළුවන්. මේ ස්වභාවිකවම සිදුවන දෙයක්. තවත් ලක්ෂණයක් විදිහට පියවරවල වේදනාව හා මුදු මොළොක් බව සලකන්නට පුළුවන්. මෙය විශේෂ ලක්ෂණය. ඒ වගේම හිස රදය ඇතිවෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් විධිමත් ඔසබ් චක්‍රයක් තියෙන කාන්තාවකගේ ඩිම්බයක් පිටවන දිනය ලෙස අපට ඕසපුන පළමු දිනයට පසු වෙන දෙවන දිනයේ සිට දින 14කට පසු දිනය සලකන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් පළවෙනිදා ඕසපුන කාන්තාවකගේ එම මාසයේ ඩිම්බේ පිටවන දිනය ලෙස 15වෙනිදා සලකන්නට පුළුවන්. ඉතින් මෙය ඔයාලට කරන විදිහ පිළිබඳව මම කලින් වීඩියෝ එකකදී කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවම ඔයාලට මෙය කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ විතරක් නෙමේ ඩිම්බ පිටවන දිනේ හොයා ගන්න පුළුවන් විවිධ උපකරණ ෆාමසිවල දැන් ගොඩක් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහටත් පුළුවන් ඔයාලගේ ඩිම්බ පිටවන දිනේ සාර්ථකව හොයා ගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා ගොඩක් දැනුමක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. මොකද ඔයාලා ගොඩක් ආසාවෙන් ඉන්නේ කෙනෙක් සිහින ඉක්මනින්ම සැබෑ කරගන්න. ඉතින් මේ ඔයාලා මාසයක් දෙකක් කරනකොට ඔයාලට තේරෙයි මේ ක්‍රමය
සාර්ථක වුණා කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරගෙන යන්න තමතක කරන්න එපා. මගේ channel එකත් එකතු වෙන්න, channel එක subscribe කරන්න, bell icon එක අනිවාර්යයෙන්ම click කරන්න. මොකද ඔයාලට ඊළඟ video එකකට ඉක්මනටම බලන්න පුළුවන්. ඒ හින්දා මාත් එක්ක දිගටම ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. මගේ channel එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් කමෙන්ට් කරගෙන යන්න තමතක කරන්න එපා. මගේ channel එකත් එක දිගටම එකතු වෙන්න subscribe කරලා bell icon එක click කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නා ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.